මෙහෙට ගේන්න. වාහනේ පරක්කු ලහින්ද ආවම ඉතින් පටව ගන්න පුළුවන්. අනිත් ඒවා දෙන්න. හෙලෝ. සිරිල්. වෑන් එක තාම ස්ටාර්ට් උනේ නැද්ද? දැන් පැයක්ම පරක්කුයිනේ. හරි හරි ගෙවල් ළඟ නැති ඉක්මන් කරලා එන්න. බඩු ටික වෙලාවට ගෙනියන්න බැරි වෙනවා මේ වෑන් කාර්යොත් එක්ක. ඇඳුම් ටික බස් එකේ ගෙනියන්නම් තියෙන්නේ. පිස්සුද ළමයෝ? මේ නිකන් බඩු මල්ලක් එක්ක බස් එකට නග ගන්න නැති කාලා මේව පටවයිද බස් වලට? අනිතක කොම්පැනිට යන්න පුළුවන්ද වෑන් එකක් නැතුව? කිව්ව වෙලාවට නොගියාම අපි නිකන් කොම්පැනි වලට හැල්ලු වෙනවා. ෆිනෑන්ස් ගෙවන්න හරි ප්ලෑන් එකක් ගන්න හිතෙනවා. අම්මයා. රතියාන්ත. මොකද්ද සිරිල් මේ කරපු වැඩේ තේරුම්? වෙලාවක් කිව්වොත් වෙලාවනේ. ඉතින් ගල්බීත වෙලා ඉඳපා මේ බඩු ටික ඉක්මන් කරලා පටවන්න. පොම්පලේට උනා මට ගල්වල සුද්ධ කරන්නවා. එකයි තුට්ට පරක්කුනේ. ගුඩ් මෝර්නින් මිස්. මට ඔඩරේ ගේනකොට පොඩ්ඩක් පරක්කු වෙනවා. ලොකු මැඩම්ට කියන්න මම කොහොම හරි එනවා කියලා. මේ මට ලොකු මැඩම්ව හම්බ වෙන්නත් ඕනේ කොහොම හරි. එහෙනම් හරිනේ. හරි මිස්. හරි හරි. කොම්පැනි වල ඩිරෙක්ටර් නෝන්ලා වෙලාවක් දුන්නා මේ කිව්ව වෙලාවට අපි එතන ඉන්න ඕනේ. මේ කබල් වෑන් එක නම් මට මගේ බිස්නස් එක කරගන්න බැරි වෙනවා. සිරිල්. මං අලුතින් වෑන් එකක් ගත්තොත් ඒකේ ඩ්‍රයිවර් වැඩේට සිරිල් එන්න ඕනේ. හරි එහෙනම් මං කිව්ව වැඩ ටික කරන්න ඕනේ. හොඳේ නිකන් කියව කියව නම් ඉන්න එපා. සුලෝචනා පුතේ ටිකක් බලන්න. හරි. එන්ජින් එක ආපහු හිටින්න කලින් අපි යන්. මැඩම ඇන එකක් ගත්තත් හොඳයි. අපිවත් කොහරි එක්කරන් යයිනේ. සුරෝජනාක කිව්වේ නෑනේ ඔබට අලු ජීවිතේ හරි ෂෝක්ද කියලා. ෂෝක් කියන්නේ ෂෝක්ම ෂෝක්. සුලෝචනාකගේ මහත්තයා ගොඩක් හොඳ ඇති නේද? ගොඩක් කියන්නේ කියන්න බැරි තරම් ගොඩාක් හොඳයි. කසාද බැඳ දෙන්නේ කතා කරන්නේ ඔයා මෙයා කියලා දන්නේ? නැති තැන අරයා මෙයා කියනවා. ඉන්න තැන එයා මට කියන්නේ සුලෝ කියලා. මං එයාට කතා කරන්නේ උපා කියලා. එයාගේ නම උපගුප්තනේ. තරහ ගියාම අර දවසත් තරහ ගිහින් මට ওই තමුසි කිව්වා. මට දුක හිතිලා මං හොඳට ඕම ඇඬුවා. මාර වැඩි. මුකුට දැනි තරහ ගියේ. මං එයාට මං ආසි දේවල් කියන්න ගත්තා. එයාට තරහ ගියා. ඊට පස්සේ හැබැයි එයා කිව්වා ගණන් ගන්න එපා මේ පාතාලි මුහුර්ත එහෙම වෙනවා. දැන් නම් තියෙන්නේ දිව්‍යම සුබ මුහුර්තේ. යාළු නම් කොහමද කතා කළේ සුලෝචනාගේ? අනේ මට ලැජ්ජයි අනේ. ප
පව්වලේ. Good morning, Mrs. Upagupta. මම උපගුප්ත නෙවෙයි, මං සුලෝචන. මහත්මයා මිස්ටර් උපගුප්ත, දැන් මෙච්චර කල් තිබුණ වීරසූරිය චැප්ටර් එක ක්ලෝස්, ගුප්ත චැප්ටර් එක ඔන්. මගේ අනගි මේ මොකද්ද මේ භවනීය අනගි භවනීය සේවාව නිසා ඔබතුමිය මිසිස් සුලෝචනා උපගුප්ත වුණා. කෝ දැන් උපගුප්ත කාර්ය මේ සොරි උපගුප්ත මහත්මයා වැඩට ගියා. සොප් එකේ නැහනේ, ගෝලයා කිව්වේ ගෙදර ඇති කියලා. අනේ යා උදේ ගියානේ. බොහොම වැදගත් කාරණාවකට මට මිනිහව මේ මහත්මයාව හම්බ වෙන්න ඕන. ඔබ දෙපළ සුභ සරණ සැපසිතේ කියලා චිත්ත ප්‍රීතියෙන් හිටියට තව ඉෂ්ට සිද්ධ කරගන්න කරුණු කාරණා බොහොමයක් තියෙනවා. අනේ අකු හිකියාද? පත්මුලකුත් බැඳගෙන ගියේ. කෝ දැන් මේ පියාණන් වහන්සේ අපේ සිරිසවම් මහත්මයා? පත්තරේ බලන්න කඩේට යන්න ඇති. එතකොට මෑණියන් වහන්සේ? අම්මා ඇඳුම් අරන් කොම්පැනි වලට ගියා. පියාණන් වහන්සේ එනකම් මට මෙහෙන් වාඩි වෙලා ඉන්න අවසරද? ස්ටොප් වෙමු, වාඩි වෙලා ඉන්න. කපු එක්කෙනා නේද? ආරියා සප්පුවේ නෑලු. අකන් හස්ම මහත්තයා උදේට යනකොට පත් එකත් අරගෙන ගියේ. එයා වෙන කොහේ හරි යනවා නම් මට කියනවා. අද මුකුත් කිව්වේ නෑ. තරහා වෙලා ගියා නෙමෙයිනේ? නරක හීනයක් දැක්කනම් අරෙන්න තරහා ගන්න හේතුවක් නෑ. හැ නරක මුකුත් පෙනුනත් දන්නවේ. මට අහන්න බැරි වුණා. මම පාන්දරම නැගිටලා බත් කිව්වනේ. බත් එකත් අරගෙන යවා ගියේ. දැන් කාලේ පාරට බැස්සහම කෙනෙක් එනකන් විශ්වාස නැහැ. හරියට ඇක්සිඩන්ට්. ඉස්වැලිකඩ අයිබෝන්. සේමයි සිරිසෝම මහත්මයා, ඔබතුමාම දැකීමත් සතුටක්. මම මේ දුක සැපවල්ල යන්න කියලා ආපු එකට නම් බොහොම සන්තෝසයි. මාත් මේ මංගල ඒජන්සිය පැත්තේ පොඩ්ඩක් යන්න කියලා හිටියේ. මම ඔබතුමාම ඊරා හීනෙනුත් දැක්කා. ඔබ වාදවිඩක ප්‍රීති චිත්ත ප්‍රීති.
මම ගියා තොයිල් ස්ටෝස් එක පැත්තේ. ලොකෙහි නෑ. මම මේ මෙහි ඉන්නද කියලා බලන්න ආයි. නෑ නෑ මෙහි නෑ. හැමදාම උදේ පාන්දරම උපගුප්ත වැඩට යනවා. මට තියෙනවා මංගල්‍ය ගැන තව ගනුදෙනු ටිකක් බේරගන්න. මං හිතුවා සිරිසෝම මහත්මයා මගේ ගනුදෙනුවේ හිගමුදල වාහන පිනෑස් කරනවා වගේ මාස්පත අය කරගන්න. එතකොට ඒකට ඇග්‍රිමන්ට් එකක් ගහන්න ඕනනේ. අන්න ඒ ඇග්‍රිමන්ට් එකේ සාක්ෂියට අස්සම් කරන්න ඕන සිරිසෝම මහත්මයා. බෑනම් ඩිගේ ඇග්‍රිමන්ට් එකේ සාක්ෂියට අස්සම් කරන්න හොඳම කෙනා තමයි මාමන්ඩි. කවුද? මාමන්ඩි. ඇග්‍රිමන්ට් ගහන්න ඒවැ සාක්ෂි වලට අස්සම් කරන්න මම නම් එච්චර කැමති නැහැ. ඉස්සර ඉඩම් නඩුවකට සාක්ෂියකට අස්සම් කළා අවුරුදු 20ක් උසාවි ගියා. ඒ නඩුව අවුරුදු 20ෙන් හරි ඉවර වුණේ උසාවියෙන් තීන්දුවක් ලැබිලා නෙමෙයි. පැමිණිලි කාර්යය වයසට ගිහිල්ලා මැරිච්ච හින්දා. ෂා 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 ෂා. ඒක එහෙම වුණාට මේක හැවෙන්නේ නෑ මහත්මයා. අපි බෑන මහත්මයා ඇග්‍රිමන්ට් එකේ හැටියට වැඩ කටයුතු නොකළොත් උසාවියට ඉහළ තැනකට දන්නවමු. මොකටද? ස්වාමි පුරුෂයා ගැන අපි භාර්යාවට පැමිණිලි කරමු. කොයි පුරුෂ රත්නයත් මහත්මයා ගෙදර ඉන්න ස්ත්‍රී රත්නයට බයයිනේ. ඒක නම් එහෙම තමයි. කොහෙත් එහෙමයි මහත්මයා. බය නැතුව සාක්ෂි රසම් කරන්න. හමකි මෙලෝ.